සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මම අශින් කඳුණු තිලකා මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා ටෙස්ට් ජයග්‍රහණයට ජනපති සහ අගමැතිගෙන් සුබ පැතුම් औषध मिल अड़कसरे जनता बिलियन हतरक प्रतिलाभ अटक अतरंगूट पाकिस्तान तीरुदेशन ජනතාවට වැදගත් වන්නේ මේලඟ ආණ්ඩුවේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපති හෝ අගමැති සම්බන්ධයෙන් ජනතාවගේ බලාපොරොත්තුවක් නැති බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මහජන එක්සත් පෙරමුණේ ජාතික මහා සම්මේලනයේට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනය කොළඹ නවනගර ශාලාවේදී පැවැත්ුණා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි විශේෂ ආරාධිතයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනීෂ් ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් ජාතික මහා සම්මේලනයට එක්ව සිටියා අපි පුළුල් ජාතික සංධානයක් අවශ්‍ය වෙනවා මහජන එක්සත් පෙරමුණේ 22 වන සමුළුවේදී තමුන්නාන්සලා කතා කරන අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලක් සඳහා අලුත් පුළුල් ජාතික බලවේගයක් අවශ්‍ය වෙනවා ඒ පුළුල් ජාතික සංධානය ගොඩනගන්න නැතුව මම හිතන්නේ නැහැ ජනතා ජයග්‍රහණය අපිට ලබන්න පුළුවන් වෙයි කියලා මේ රටට ආදරය කරන මේ රටේ අද තිබෙන ප්‍රශ්න හඳුනාගෙන හෙට දවස වෙනුවෙන් මේ රට සුදුසු අලුත් ආණ්ඩුවක් හදන්න ඒ සඳහා සකස් වෙනවාද කියන කාරණාව අපි සෑම කෙනෙක්ම තම තමාගේ හෘද සාක්ෂිය තුල ඇසිය යුතු කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා මෙතන ප්‍රශ්නේ වියුත්තේ මීළඟ ජනාධිපති කවුද කියන එක නෙවෙයි මීළඟ අගමැති කවුද කියන එක නෙවෙයි මීළඟ ආණ්ඩුව කුමක් සඳහාද මීළඟ ආණ්ඩුව කුමන අරමුණක් සඳහාද ඒ රටේ අනාගතය වෙනුවෙන් සකස් කරන්නා වූ අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලකට නිර්වාද කරමින් මගේ औषध मिल अड़ुकिरीम हेतु 2018 वर्षे दी पमनाक जनतावट रुपयाल बिलियन हतरकट अतिक प्रतिलाभयक् लबीतिबेन बव अमात्य राजित सेनारत्न महता पवसनमा රාජිත සේනාරත්න පදනම මගින් සංවිධානය කළ තරුණ බලමණ්ඩල හමුවක් බණ්ඩාරගමදී පැවැත්ුණා. අමාත්‍යවරයා බලමණ්ඩලයේ අමතමින් කියා සිටියේ වෛද්‍ය විගණන වර්තාවලින් පවා එම සහනය තහවුරු කර ඇති බවයි. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අරුණ දීපාල්, හොරණ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක හේමන්ත වික්‍රමාරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. 2018 අවුරුද්දට විතරක් මේ අඩු කරපු සියලු ඖෂධ ලංකාවේ බැලුවොත් ඒකෙන් ජනතාවට ප්‍රතිලාභය දෙනවා රුපියල් මිලියන 4400. ඒ වෛද්‍ය විගණනේ වාර්තා. එතකොට අද ඖෂධ පරිහරණය වැඩි වෙලා තියෙනවා 600. එහෙනම් කොච්චරක් මිනිස්සු තමන්ගේ බෙහෙත් වේලා ගන්න බැරුව ඉන්නේ නැද්ද ලංකාවේ? ඒකෙන් ගන්න 600 කින් වැඩි 6 ගුණයක් වැඩි වෙලා තියෙනවා ඖෂධ පාවිච්චි කිරීම. වෙලඳපොළ අනිත් එක ඔක්කොම හොඳ ඖෂධ ආද පරිහරණය වැඩි වෙලා කියනවා ලාභය වන් එක දැන් වෙළඳපොළින් ඉවත් වෙලා යනවා නීති විරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයන් 38 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. ස්ථාන කිහිපයක ලැබුම් හල්වල රැඳී සිටියේදී මෙම පිරිස අත්අඩංගුවට ගැනුණේ. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පුද්ගලයන් 23ක්, කතරගම ප්‍රදේශයේ පුද්ගලයන් 11ක්, විරවිල ප්‍රදේශයේ පුද්ගලයන් 3 දෙනෙක් සහ හික්කඩුව ප්‍රදේශයේ 1 අයෙකු අත්අඩංගුවටගත් පිරිස අතරවනවා. මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ මෝටර් රථ දෙකක්, වෑන් රථයක් සහ ලොරි රථයක්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පළාත් සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතා පවසනවා. ගල්කිරියාගම බණ්ඩාර පොතාන ප්‍රදේශයේ ඉදිකෙරුණු ජල පෙරණයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මෙතිවර්ණ වෙන්න පුළුවන් ඉස්සරහට සමහර අය කියනවා පළස් සභාව එනවා කල් තබනවා ඉදිරියේදී තියන්නේ කියලා. හැබැයි මම ඉල්ලීමක් කරනවා පළස් සභාව කියන එක ඇත්තට මහා දෙයක් නෑ. අනිවාර්යම ඉදිරියේදී මේ මාසේදී එන්න තියෙන මෙතිවර්ණ පළස් සභාව එදත් කියනවා අදත් කියනවා සුදුසු අක්ෂයක් අපි ලාස්ති කරලා තියෙනවා විශිෂ්ට ජයග්‍රහණ මෙදා පවත්වන පළස් සභාව මෙතිවර්ණදී මුළු ලංකාවම තියෙන පළාත් 9ම අපි අස්සව දාලා අපි අනිවාර්යම ජයග්‍රහණ කරනවා.
කඩාණ්ඩුගම බණ්ඩාර පොතාන පුබ්බුගම සහ ගල්කිරියාගම ආදී ගම්මාන රසක ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට මෙම ජල පෙරණිය මගින් හැකියාව ලැබෙනවා ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා විවස්ථා දායක සභාව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා 19 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය හරහා විවස්ථා දායක සභාවට සීලු බලතල සම්පාදනය කර දිය හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අනුරාධපුර කැකිඩාව ආසන බල මණ්ඩල කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා राजपक्ष උන්නගේ කාලේ තිබිච්ච 18 වෙනස් කරලා 19 ගෙනල්ලා දැන් ඒ කරපු විස්සස බා දූෂිතයි වැරදි ඒක අඩුපාඩු කියනවා ඒක හොඳ නෑ කියලා ආපහු ඔය කෑගාන රාජපක්ෂ උන්නලා හදන්නේ ආපහු 18 කන පිට හරවන්න අභිලාෂ නෑ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දේශපාලන රැකවරණය ලැබෙන තුරු මද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් තිල්වින් සිල්වා මහතා පවසනවා රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූයේ මතට තිත වෙනුවට තිතට මත යන සංකල්පය බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ගාල්ලේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ බලමණ්ඩල රැස්වීම අමතමින් තිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළා මයින්ද මතක් වෙන කාලේ මතර තිත කියලා මතකද එකක් තියෙනවා ඒ කවුරුත් කැමදෙන්නේ මේකට අපේ රටෙන් නේද මත්පැන් අඩු කරනවා නම් පාවිච්චි විශේෂයෙන්ම ගත්තොත් ගෙවල්ව කාන්තාව ගොඩක් කැමති මේකට සිත්තුනේ මොකද්ද තිතට මත තමයි සිත්තුනේ ඒත් එතනෝල් කාරෙන් කැමද ගන් දියලා නියෝජ්‍ය කැමද ගන් දියලා තමයි මතර තිත ගෙනා මතර වෙනවත් ගන්න පුළුවන් දේශපාලඥයෝ මේක පිටිපස්සේ නැත්තම් මම දැක පොගස පත්‍රයක තියෙනවා ලංකාවේ පාර්ලිමේන්තු 225 මන්ත්‍රීන් 100කටම තැබෑරුම් තියෙනවා වතු කම්කරුවන්ට ලබා දුන් පොරොන්දු අයවැය වර්තාවෙන් ඉටු වේද යන දැඩි අවධානයෙන් සිටින බව දමිළ ප්‍රගතිශීලී සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බී වේලුකුමාර් මහතා පවසනවා නාවලපිටිය ප්‍රදේශයේ වතුකම්කරුවන් වෙනුවෙන් ඉදි වූ නිවාස 40ක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ නාවලපිටිය වෙස්වෝල් වතුයායේ සහ කිඹුල්පිටිය වතුයායේ කම්කරුවන් වෙනුවෙනුයි මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණේ එම එක් නිවාසයක් සඳහා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 10ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා වර්ග අඩි 750කින් යුත් එම නිවසට පර්චස් 7ක බිම් කැබැල්ලක්ද අයත් අපි ඉදිරි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ යන බජට් එකේදී වතුකරයේ ජනතාවගේ දෛනික වැටුම ඒ ජනතාව බලාපොරොත්තු වෙන විදිහට රජයේ කොටස ලබා දීමට කටයුතු කරන්න ඕනේ කියන එක පැහැදිලි වෙනවා අපිට කැබිනට් එකක් තියෙනවා අමාත්‍ය මණ්ඩලයක් තියෙනවා නියෝජ්‍ය අමතිවරු ඉන්නවා මේ තියෙන නියෝජ්‍ය අමතිවරු එක තව කැබිනට් අමතිවරු ටික වැඩි කර ගැනීමේ උපායක් විදියට ජාතික ආණ්ඩුවක් හදන්න යනවා නම් ඒකට අපි සම්පූර්ණ විරුද්ධයි කියන එක පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ වාර්ෂික ජාතික සම්මාන උළෙල අරලියගහ මන්දිරයේදී පැවැත්තුණා ඒ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කොමසාරිස් සිම්රින් සිංහ මහත්මියගේ ප්‍රධානත්වයේ ජාතික මට්ටමේ දක්ෂතා දක්වූ බාලදක්ෂිකාවන් ඇගයීමට මෙහිදී කටයුතු කෙරුණා වසර 50ක සේවා කාලය සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නායිකාවන් 4 දෙනෙකු සඳහා කීර්ති සේවා පදක්කම් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා දිවයිනපුරා බාලදක්ෂිකාවන් 466 දිනකට ජනාධිපති බාලදක්ෂිකා පදක්කම් පිරිනැමීමද විශේෂත්වයක් බාලදක්ෂිකා සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් සුලාරි ජයවර්ධන උප ප්‍රධාන කොමසාරිස් ශ්‍රීමා පෙරේරා යන මහත්මින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපයේ තාක්ෂණ මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරුණා ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 200ක් වවුනියාව මණ්ඩපයේ තාක්ෂණ මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරුණේ අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව මණ්ඩපයේ සඳහා තාක්ෂණ පීඨයක් මෙතෙක් නොමැතිවීම හේතුවෙන් සිසුන්ට අධ්‍යාපනය ලැබීමේදී ගැටළු වලට මුහුණ දීමට සිදු වුණා සියලු පහසුකම් සහිතව නව තාක්ෂණ මධ්‍යස්ථානයේ ඉදිකර තිබෙනවා
බලන්ගොඩ රන්දුලවත්ත ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. එහි කටයුතු ලබන මේ මාසයේ වන විට අවසන් කිරීම සැලසුමයි. රන්දුලිවත්ත ඇතුළු අවට ප්‍රදේශවල ජනතාව ජල කෙටළුව හේතුවෙන් දුෂ්කරතා රසකට මුහුණ දී සිටියා. ඒ අනුව කඩිනමින් ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කෙරුණේ ලෝක බැංකුව ආධාර මතයි. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය තලත අතුකොරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය අවසන් වීමත් සමග ප්‍රදේශීය ජනතාවගේ ජල ගැටළු වලට විසඳුම් ලැබෙන බවයි ජල සම්පාදන නිලධාරීන් පවසන්නේ. නුවරඑළිය පීඩ්‍රු වතුයායේ සංවර්ධනය කෙරෙන මාර්ගයක් ජනතා අයිතිරපත් කෙරුණා. ඒ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය දීරාධකෘෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් වතුකරේ මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කෙරුණේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 15ක් මහජන නියෝජිත ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. राज्य सेवा विश्वामिकियांगे बहार अरमुदले कडुवेल प्रादेशिक लेखम कोट्टहास संगमे 18 वन संवत्सर उत्सवय मालबे प्रादेशिक महालेखम कार्यालयदी पवत्वुना ए कडुवेल प्रादेशिक लेखम यशिका आनंदनी महात्मियगे प्रधानत्वेन एम संगमे विधायक सभावे निलधारीन सह राज्य सेवा विश्वामिकियान अतुरु पिरिसक मेम अवस्थावट एक्वुना कोलंब महानगर सभाव लोक बैंक सह पौद्गलिक आयतन गिहिप्याक्व संविधान प्रयत्न अददीन छायारूप तरंगे सम्मान सह साहतिक पत् प्रधानीय पवत्ने कोलंब नवनगर शाला वेदे ए नगराधिपति रोसी सेनानायक महात्मे प्रधानत्वेन तनक करुण असुवाकरी दक्षता दक्वन मेहदी अगेमट लाख्यरुणा कांता श्रम बलका सहभागीत्वय वेडिकिरीम मेम वेडसटहने अरमुनाय लोक बैंकुवे दकुनु आसियानु कलापे उपसभापति हार्ट्विक सेपर महतायतुलु पिरिसक मेमावस्थाव टेक्वुणा अपवत् विवादाल प्रधान अधिकरण संघ नायक पूज्य हरंगल श्री विमलरत्न स्वामी वहांसेगे तेमस्पूर्ण पिंकम पसुगियदा पवत्वुणा मेवेनुवेन धर्मदेशुनावक पिरित पिंकम कैतुलु पिंकम मालावक संविधान करतिबुणा नीतिपति जयंत जयसूर्य महता सह महाजन नियोजित अनतुलु पिरिसक मेमावस्थाव टेक्वुणा ऐतिहासिक पेल्मडूल रजमहा विहारस्थाने तेरुवन पूजोपहार पेरहर इये वीति संचार्य कला मंगल हस्तिराजा मत सदहतुक करंडुव पोलिस्पति पूजित जयसुंदर महता तेन्पत किरीमे ननतुरुव पेरहर वीति संचार्य आरंभ किरुणा करंडुव वेडमकले दलदा मालिगे ताई राजा हस्तियाय श्रीपादस्थानाधिपति पूज्य बेंगमुवे दम्मदीन स्वामीन वहंसेगे अनुशासकत्वेन पेरहर संविधान किरुणा සබරගමු සංස්කෘතිකාංග ඇතුළු නර්තනංග රසක් පෙරහැරට එක් කර තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතාවයන් අගය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ ඔස්සේ සිය සුබපැතුම් එක් කර තිබෙනවා. We're in Durban, we're at Kingsmead in South Africa against Sri Lanka. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එක් කඩුලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් කඩුල්ලට ලොව හොඳම සමත්තාවේ වාර්තාව පිහිටුවමින් කුසල් ජනිත් පෙරේරා සහ විශ්වපනාන්දු අවසන් කඩුල්ල වෙනුවෙන් නොදවි ලබාගත් ලකුණු 78 එම වාර්තාවට උරුමකම් කියනවා. නොදවි ලකුණු 153ක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා තරගයේ ජයග්‍රහණය කරා කඳවාගෙන ගියේ සිය පෞද්ගලික ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින් විශ්වපනාන්දු කඩුලේ රැඳී සිටමින් ඊට අනුගිදායකත්වයක් ලබා දුන්නා. කණ්ඩායමේ සියලු දෙනාම සිය වගකීම් නිසලස ඉටු කිරීම ජයග්‍රහණයට හේතු බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ. තරගයේ වීරයා බවට පත් වුණේ කුසල් ජනිත් පෙරේරා. මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කරමින් සඳහන් කළේ මේ විශේෂ ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකිකයන් සියලු දෙනා සතුටු වන බවයි. කුසල් පෙරේරා to come forward. Get the trophy from Heinrich Stradom. තරගයේ වීරයා වූ කුසල් ජනිත් පෙරේරාටද ජනාධිපතිතුමා මෙහිදී සුබපැතුම් එක් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම ටෙස්ට් ජයග්‍රහණය ඉතා අනර්ඝිකක් බවයි. කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එම ට්විටර් පණිවිඩය මගින් අග්‍රාමාත්‍යවරයා සුබපැතුම් එක් කළා. මේ අතර කණ්ඩායමේ එකමුතුභාවය මෙම තරගයේ ජයග්‍රහණයට හේතු වූ බව ක්‍රිකට් තීරණ කමිටු සභාපති අසන්තද මෙල් මහතා පවසනවා. ජයග්‍රහණයෙන් පසුව සියලු දෙනා එක්ව එහි සතුට ක්‍රීඩා විවේකාගාරයේ සිට සමරන අයරු දෙකකට හැකි වුණා. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 21 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ සමගින් අයිකින් දිවාපුවත් විකාශය අවසන් වෙනවා. සවස් දෙකට අපගේ පෑන් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්.
www.ipnnews.lk.